සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය සැමට. නව රජේ පත් වෙලා දැන් මාසයකට ආසන්න වෙගෙන යන්නේ. ගොඩක් අය නම් චෝදනා කරන්නේ කො තාම්මුකුත් නැහෙනි කියලා. ඔව් ඒක ඇත්ත. මොකද මෙච්චර කාලයක් අපේ රටේ මිනිස්සු අහන්න දකින්න පුරුදු වෙලා හිටියේ ෂණික චූන් විතරයි. ක්‍රමානුකූලව යන වැඩපිළිවෙළවල් අපිට තාම හුරු නෑ. මාධ්‍ය සම්දර්ශන නොදැම්මට අදාළ ආයතන තම තමන්ගේ රාජකාරිය ඒ ආකාරයෙන්ම නිසි පිළිවෙලකට සිදු කරමින් සිටිනවා. හරිනි අමරසූරිය නම කියූ පමණින් අපි හැමෝම දන්නවා ඇය ශ්‍රී ලංකා ජන රජයේ දෙවන පුරවැසියා, එහෙමත් නැත්නම් ගරු අගමැතිතුමිය බව. මෑත ඉතිහාසය තුළ තනතුරට ගැලපෙන අධ්‍යාපනික වගේම මානසික මට්ටමෙනුත් උසස් අගමැති කෙනෙක් තමයි හරිනි අමරසූරිය කියන්නේ. ඇය හැම විටම බොරු ආටෝප නැති පොළොවේ පය ගහලා ඉන්න චරිතයක් වුණා. විනාඩියක් අරගෙන මේ පෝස්ට් එක කියවන්න. මේ උපුටාගත්තේ මුහුණ පොතෙන්. හරි පුදුමයි නේද? මීට කලින් මෙහෙම දේවල් අහලා දැකලා තියෙනවද? තමන්ගේ තනතුරෙන් හිස දුම්වා ගන්න නැතිව තනතුරේ නියම අරුත දන්න සැබෑ පුරවැසියන් හැසිරෙන්නේ මෙහෙම තමයි. ඔබට මතක ඇති පහුගිය අගමැතිවරු රඟපු රැඟිල්ල. ඒත් වත්මන් අගමැතිතුමියගේ මේ ක්‍රියාකලාපය මතු පරපුරටත් ඉත ආදර්ශයක්. කවුරු මොන දේ කිව්වත් NPP ආණ්ඩුව ශ්‍රී ලංකාව තුල නව විනයානුකූල චින්තනයක් බිහි කරමින් තිබෙනවා. ඒ පැසසිය යුතුමයි. ඒ තුලින් සමෘද්ධිමත් ලංකාවක් බිහි වේයයි අපි අපේක්ෂා කරමු. නීතිගරුක පාලකයන් බිහි වුණාම දූෂිතයන්ට රඟන්න බෑ. අද ඒක ක්‍රියාවෙන්ම ඔප්පු වෙලා තියෙනවා. ඊයේ දිනේදී වාර්තා වුණා මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට. ඒ කුලි පදනම් මත ලබා දුන් මෝටර් රථයක් උකස් කිරීම හා සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් පිළිබඳව පැමිණිල්ලක් විභාග කර දීම සහ එම මෝටර් රථයේ හිමිකරුට අධිකරණය මගින් එය ආපසු ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා අල්ලසක් ඉල්ලීම සම්බන්ධයෙන් සැකකරු රුපියල් 270,000 වටිනා වායු සමීකරණයක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා. මේ කටයුතු සිදුවීමට ගිය අවස්ථාවේදී තමයි අදාළ පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. අපි හැමෝම දන්නවා මෙච්චර කාලයක් පොලිසිය වැඩුණේ කොහොමද කියලා. ඒ අතින් මේ වගේ දේවල් වෙද්දී අපිටත් පොලිසිය ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? ඔබේ වටිනා අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.